ඉරාන ජනාධිපති ගමන් කරපු හෙලිකොප්ටර් යානය ගිනිගෙන විනාශ වුණා කියලා ඔයා මේ වෙනකොටත් දන්නවා ඇති. ඒත් සමගම ඉරාන ජනාධිපති සහ ගමන් කරපු පිරිස ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. කොහොමරි මේ සමගම ඉරාන ජනාධිපති ගමන් කරපු හෙලිකොප්ටරේ කඩා වැටීම සහ මරණය ගැන සැක සහිත බවට ඉරානයේ ආයතුල්ලා අලි ඛමේනී පවසලා තියෙනවා. කොහොමරි ඔහුගේ සැකය ඇත්ත කියලා මේ වෙනකන් තහවුරු වෙලා නැහැ. කොහොමරි ආයතුල්ලා අලි ඛමේනී පමණක් නෙවෙයි ගොඩක් අය මේක ගැන ඊශ්‍රායලයට චෝදනා කරනවා. නමුත් ඔහුගේ සැකය ඇත්ත නම් මේ තත්ත්වය ගොඩක් බරපතල වෙනවා. ඒක ඇත්ත නම් ඉරානයේ ඉත්තෝ සිය ගාණක් අදිද්දි ඊශ්‍රායලයේ ඇදලා තින්නේ එකම එක ඉත්තයි. ඔයාලට මතක ඇති ඊශ්‍රායලයට පසුගිය දවස්වල ඉරානයේ විසින් මිසයිල විශාල සංඛ්‍යාවකින් පහර දුන්නා. නමුත් ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධති නිසාම කිසිම හානියක් ඊශ්‍රායලයට සිද්ධ වුණේ නැහැ. කොහොමරි ඊශ්‍රායලයේ මේකට ප්‍රතිප්‍රහාරයක් එල්ල කළා තිබ්බා. නමුත් ඒක ඉතාමත්ම සුළු ප්‍රතිප්‍රහාරයක් විතරයි. සමහර විට මේක ඊශ්‍රායලයේ සැබෑ ප්‍රහාරය වෙන්න පුළුවන්. කොහොමරි ඉරානයේ මිසයිලයේ සිය ගණනාවකින් පහර එල්ල කරද්දි ඊශ්‍රායලයේ හරියටම පොයින්ට් එක බලලා ඒ පොයින්ට් එකට පහර දීලා ගේම් එක ක්ලෝස් කරලා තියෙනවා. ඉතින් ආයතුල්ලා අලි ඛමේනීගේ සැකය තහවුරුනොත් ඉරානයත් නිකන් ඉන්න එකක් නැහැ. අනිවාර්යයෙන්ම රිටර්න් එකක් දෙනවා. අලි ඛමේනීගෙන් පස්සේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වෙන්න හිටියේ ඉරාන ජනාධිපති ඉබ්‍රහීම් රයිසි තමයි. කොහොමරි මේ සමගම ඉරානයේ අනාගත පාලනයත් නව අර්බුදයක් වෙත පිය නගලා තියෙනවා. මොකද මරණයට පත් උනේ ඉරාන ජනාධිපති විතරක් නෙවෙයි, ඉරානයේ අනාගත ආධ්‍යාත්මික නායකයා. කොහොම නමුත් වැඩේ කියන්නේ ඒක නෙවෙයි. යානේ අනතුරට ලක් වෙලා ජනාධිපතිවරයා මිය ගියා කියන්නම ඉරානයට පැය ගාණක් ගියා. නමුත් අනතුර සිද්ධ වෙලා පැය ගාණක් යන්නත් කලින් ඊශ්‍රායලයේ විසින් ඉබ්‍රහීම් රයිසි මරණයට පත් වුණා කියලා නිවේදනය කරලා තියෙනවා. ඒ නිසා මේක ඊශ්‍රායලයේ ගේමක් කියලා මේ වෙනකොට ටිකෙන් ටික කරුණු පැහැදිලි වෙනවා. ඉරානයේ මේ තොරතුරත් හොයාගත්තේ මාර ගේමක් දීලා. සහන කණ්ඩායම් රාශියක් එකතු වෙලා තුර්කියෙත් සහය ඇතුව ඉරානයේ මේක හොයාගන්නකොට සෑහෙන වෙලාවක් ගත වෙලා ඉවරයි. ඒ වුණාට ඊශ්‍රායලයේ ජනතාව අනතුර සිද්ධ වෙලා පැයක් යන්නත් කලින් දන්නවා ඉරාන ජනාධිපති මරණයට පත් වුණා කියලා. කොහොමරි මේ සිද්ධිය වටා සැක හිතෙන සිදුවීම් රැසක්ම වාර්තා වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට මේ හෙලිකොප්ටරේ ගමන් කරලා තින්නේ අධික මීදුමක් තුල. ඉතින් එහෙම අධික මීදුමක් තුල හෙලිකොප්ටරේ ධාවනය කළේ ඇයි කියලා මේ වෙනකොට ලොකු සැකයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ හෙලිකොප්ටර් යානාව සමග ගමන් කරපු අනිත් හෙලිකොප්ටර් යානා දෙක නිරුපද්‍රිතව ආවේ කොහොමද කියලත් ලොකු සැකයක් තියෙනවා. මේ වෙනකොට ඉරානයේ ජනාධිපතිගේ මරණය නිසා දින පහක ශෝක කාලයක් දාලා තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දශක ගණනාවක් තිස්සේ ඉරානයේ ඇමරිකාවට ඇටැක් නිසාම සම්බාධක දැම්මා. මේ නිසා ගුවන් යානාවලට හෙලිකොප්ටර්වලට අමතර කොටස් ගෙන්වා ගැනීමට ලොකු බාධාවක් ආවා. නමුත් සාමාන්‍යයෙන් ඉරානය කියන්නේ තමන්ගේම රටේ ප්‍රබල යුද උපකරණ නිෂ්පාදනය කරන රටක්. ඉතින් මේ හෙලිකොප්ටරේ අමතර කොටස් නිර්මාණය කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. කොහොමුණත් තාමත් ඉරාන ජනාධිපතිට සිද්ධ වුණේ මොකක්ද කියලා හරියටම පැහැදිලි නැහැ. කොහොමරි ඉරාන ජනාධිපති මරණයට පත් වෙන්නේ ගාසා යුද්ධය නිසා කලාපයේම දැඩි අස්ථාවරත්වයක තියෙනකොට. කොහොමරි ඊශ්‍රායලේ නම් පවසලා තියෙනවා මේකට ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් ඉරාන ජනාධිපතිගේ මරණය මුළු කලාපයටම බලපාන ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මේ වෙනකොට විශ්වාස කරනවා. සමහර විට මේක ලෝකයටම බලපාන ලොකු ප්‍රශ්නයක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඉරාන ජනාධිපතිගේ මරණය නිසා ලෝකයේම ගමන් මඟ වෙනස් වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් මේත් එක්කම රුසියාවේ ජනාධිපති ආරක්ෂක ප්‍රධානින් කැඳවා තිබෙනවා. මේ සාකච්ඡාවට ඉරාන තානාපතිවරයාත් සහභාගී කරවාගෙන තියෙනවා. කොහොම නමුත් මේ රැස්වීමේ කතාව උනේ මොනවද කියලා නම් තාමත් හරියට කරුණු එළියට ඇවිල්ලා නැහැ. මේ අතර යුක්‍රේනයට හමුදා යොමු කිරීම සම්බන්ධයෙන් නේටෝ රාජ්‍යයන් කිහිපයක් විසින් සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. සටන් භූමියේ යුක්‍රේන පසුබැසීම් හේතුවෙන් මේ සාකච්ඡා ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙහිදී මූලික අධ්‍යයනය කරන්නේ යුක්‍රේන හමුදාවට හොඳ පුහුණුවක් ලබා දෙන එක. ඒත් වැඩේ හරියන්නේ නැති වුණොත් ඊට පස්සේ තමයි යුරෝපීය හමුදාවන් රුසියාවත් එක්ක යුද්ධ කරන්න යුක්‍රේනයට එවන්නේ. කොහොමරි නේටෝ හමුදාව එහෙම යුක්‍රේනයට ආවොත් ඒක නේටෝව සහ රුසියාව අතර ඍජු යුද්ධයකට ඉඩ සලසනවා. ඒ විතරක් නෙවෙයි, රුසියාවට පුළුවන්කම තියෙනවා එතකොට උතුරු කොරියාව, ඉරානය වගේ රටවල් වලින් හමුදාව ගෙන්ව ගන්න. එතකොට මේක කෙලින්ම ලෝක යුද්ධයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේ අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදෙමු. අපි දැනුවත් ගෑස් රෙගියුලේටරේ අවුරුදු 5කට වතාවක්, ගෑස් බටය අවුරුදු 2කට වතාවක්, හරි කාලෙට හරි විදිහට මාරු කරමු.